අයිබෝවන් අපි අද කතා කරන්නේ ඔබේ අත්ලෙහි ඇති රේඛාවලින් ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය ගැන සොයා ගැනීමට උපකාරී වන ඉතා රසවත් මාතෘකාවක් ගැන. අත්ල කියවීම හෝ හස්ස රේඛා ශාස්ත්‍රය ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු වී ඇති අතර ඒ කෙනෙකුගේ අනාගතය පුරෝකතනය කිරීමට නිවැරදි ක්‍රමයක් ලෙස විශ්වාස කෙරෙනවා. මේ වීඩියෝවෙන් අපි ඔබේ ආදර ජීවිතය සහ ඔබේ අනාගත සහකරුගේ ගුණාංග පිළිබඳව තොරතුරු හෙළි කරන ඔබේ අත්ලෙහි රේඛා කෙරෙහි අවධානය යොමු කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝවට යමු. අපි සාකච්ඡා කරන පළමු පේලිය හෘද රේඛාව. මේ රේඛාව ඔබේ හැඟීම් සහ ආදරය කෙරෙහි ඔබේ ආකල්ප නියෝජනය කරනවා. රේඛාව ගැඹුරු සහ පැහැදිලි නම් ඒ ආදරය සම්බන්ධයෙන් ඔබ උද්‍යෝගිමත් සහ දැඩි බව පෙන්වම් කරනවා. රේඛාව කෙටි හා නොගැඹුරු නම් ඒ අදහස් වන්නේ ඔබ ආදරය සඳහා සම්බන්ධතා ගැන එතරම් උනන්දුවක් නොදක්වන බව. රේඛාව කැඩියත් නම් හෝ අතු කිහිපයකට තිබෙනවා නම් ඒ නැගවෙන්නේ ඔබ ඔබේ අතීත සම්බන්ධතාවල ප්‍රශ්න තියෙන ඇති බව. ඊළඟට ශීර්ෂ රේඛාව. මේ රේඛාව ඔබේ බුද්ධිමය සහ සංනිවේදන හැකියාවන් නියෝජනය කරනවා. ශක්තිමත් සහ පැහැදිලි ශීර්ෂ රේඛාවක් යෝජනා කරන්නේ ඔබ සම්බන්ධතා කෙරෙහි ඔබේ ප්‍රවේශය තාර්කික සහ විශ්ලේෂණාත්මක බව. රේඛාව කෙටි හෝ දුර්වල නම් ඒ නැගෙන්නේ ඔබ ආවේගශීලී වගේම ඔබේ සම්බන්ධතාවලදී සංනිවේදනයේ සමග අරකල කර හැකි බව. ඊළඟට ඉරණම රේඛාව. එහෙමත් නැත්නම් දෛව රේඛාව. කව ඔබේ වෘත්තීය සහ ඉරණම නියෝජනය කරනවා. ඔබේ ආදර ජීවිතය සම්බන්ධයෙන් ගත්තහම ශක්තිමත් සහ පැහැදිලි දෛව රේඛාවක් යෝජනා කරන්නේ ඔබේ වෘත්තීය හෝ වෘත්තීය සම්බන්ධතා හරහා ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය හමුවනු ඇති බව. රේඛාව කැඩි හෝ දුර්වල නම් ඒ නැගෙන්නේ ඔබට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට අපහසු විය හැකි බව හෝ ඔබේ සම්බන්ධතාවලට බාධා ඇති වෙන්න පුළුවන් බව. හතරවෙනි එක තමයි විවාහ රේඛාව. මේ රේඛාව ඔබේ විවාහය සහ සම්බන්ධතා නියෝජනය කරනවා. ඔබේ අත්ලේ රේඛා කිහිපයක් තියෙනවා නම් ඒ නැගෙන්නේ ඔබට විවාහ කිහිපයක් හෝ දිගු කාලීන සම්බන්ධතා ඇති විය හැකි බව. රේඛාව පැහැදිලි හා ගැඹුරුයි නම් ඒ ප්‍රීතිමත් සහ සාතක විවාහයක් යෝජනා කරනවා. රේඛාව කැඩියත් නම් හෝ හිඩැස් තිබෙනවා නම් ඒ නැගෙන්නේ ඔබේ විවාහය තුළ අභියෝග සහ බාධක ඇති බව. ඉතින් හස්ත රේඛා ශාස්ත්‍රයේට ඔබේ ආදර ජීවිතය සහ ඔබේ අනාගත සහකරුගේ ගුණංග පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. ඔබේ අත්ලෙහි ඇති රේඛා තේරුම් ගැනීමෙන් ඔබේ පෞෂ්‍ය සහ ඔබ සමග ගැළපෙන සහකරු වර්ගය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් අත්ල කියවීම නිශ්චිත විද්‍යාවක් නොවන බවත් ඒට සමාන කරන්න පුළුවන් හොඳම දේ තමයි ලුණු වැටිය. ඔබට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වුණා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝවට කැමති නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.